නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. තොරතුරු තාක්ෂණය, පරිගණක තාක්ෂණය මුල් කරගෙන අපේ ආර්ථිකය නගා සිටුවන්නටත් හොඳ වේතනයක් ලැබෙන රැකියාවන් විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්නටත් අපිට පුළුවන් වෙනවා. අපි රජයක් හැටියට මේට අවශ්‍ය යටිතල පහසුකම් සැපවීමටත් දැනට තිබෙන විවිධ බාධක ඉවත් කිරීමටත් අපේ රාජ්‍ය අනුග්‍රහය අපි ලබා දෙනවා. එවගේම ඊට අවශ්‍ය නිපුණත්වයක් තියෙන, දක්ෂතාවයක් තියෙන, උගත්කමක් තිබෙන මිනිස් සම්පත ලබා දීම රජයේ වගකීමයි. අපි දන්නවා ඒ සඳහා අපේ අධ්‍යාපනය අපි සකස් කරගන්නට ඕනේ. අපේ අධ්‍යාපනය දීර්ඝ කාලීනවත් කෙටි කාලීනවත් අපි ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් තුළ සකස් කරනවා. විශේෂයෙන්ම මගේ පළවෙනි අවුරුද්ද තුළම අධ්‍යාපනයේ තත්ත්වය ඉහළ නැංවීම සඳහා විශාල ආයෝජනයක් කරනවයි කියන එක මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕනේ. අපි දන්නවා අද තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් මේ අධ්‍යාපන ක්‍රමවේදයේ වැරද්ද නිසා අතරමං වෙලා අසහනයට පත් වෙලා තිබෙනවා. ලක්ෂ දෙකක් පමණ සෑම අවුරුද්දකම උසස් පෙළ සමත් වෙනවා, විශ්වවිද්‍යාලවලට යෑමට සුදුසුකම් ලබනවා. නමුත් එයින් 35,000ක් පමණයි විශ්වවිද්‍යාල අධ්‍යාපනයට තෝරා ගන්න. විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් මම දන්නවා විශාල ප්‍රමාණයක් තරුණ තරුණියන් උසස් පෙළ සමත් වෙලා ඉන්න බව. අපි මේ සියලුම උසස් පෙළ සමත්වන සියලුම ශිෂ්‍යයන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා දීමට හැකිවන පරිදි අපි ඒ යටිතල පහසුකම් සකස් කරනවයි කියන එක මම මේ අවස්ථාවේදී ඒ තරුණ තරුණයන්ට දැනුම් දෙනවා. Breaking.lk